අද දිනට අට දිනේට පවත්නා ආනාපාන සති භාවනාව පවත්තන ලෙස නම කියන්ට අවසරයි තපෝවනේ රත්න ස්වාමීන් වහන්සේගේ දෙපා වැඳ නමස්කාර කර ඉල්ලමි. සාදු සාදු සාදු. කරුණාවන්ත ගුණබර පින්වත්නි, තිසරණ සහිත පංචශීල සම්පත්තියේ පිහිටන්නට නමස්කාරය කියන්නේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. ආමබන්තේ පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමී සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමී සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරයේ මච්චපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරයේ මච්චපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මේතිසරණ සහිත වූ නීතිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වීවා. නිවන් අවබෝධ වීම පිණිසම හේතු වීවා. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදීන සම්පාදිත.
Kamabante Samanta chakravalisu atra gacchantu divata saddhammam muni rajasi sunantu saggamokkhadam dhamma savana kalu ayam badanta dhamma savana kalu ayam Padanta Dhamma Savana Kalu Ayan Padanta Namo Tassa Bhagavatu Arahatu Samma Sambuddhassa Namo Tassa Bhagavatu Arahatu Samma Sambuddhassa Namo tassa bhagavatu arahatu sammā sambuddhassa. Kauravanta gunabara satpurusa pinvathune kendaya padinchi api mevara katne pinkama sidu karana labana vanuya singha mathuniyane sadayabara pinvathune oya attu hama denama me himitiri udayasanama ඔබට කියලා දුන්න ආකාරයට ඒ උතුම් ආනාපාන සති භාවනා ධර්මයන් වඩන්නට ඕන. පින්තුනි අද ප්‍රයත්න හැමදෙනාම තනියම පුරුහක් උත්‍යන්තිකයෙන් සිදු කරගෙන වම්මා තුලින් දකුණු මත තබාගෙන කොන්ද කිලින් කරගෙන නාසි අග හිත පිහිටුවාගෙන එ ආස්වාස පස්වාස වාතිය පමණක් අරමුණු කරගෙන ඔබේ චිත්ත සංතතිය තුළ අයමුන්ට සිත නැන්වීම අරමුණේ හැසිරවීම ඒ පීති සුඛී එකකතාවයන් ලැබමින් උපචාර සමාධිය දක්වා ඊයින් එහාට ධ්‍යාන දක්වා යන්න පුළුවන් ආකාරයට දිග හුස්ම කෙටි හුස්ම හුස්මේ මුලමැදාග සහ හුස්ම කය සංසිඳනකොට ඒ බවත් දැනගනිමින් උද්ඝා ප්‍රතිභාග නිමිති උපතවාගෙන කටයුතු කරන්න. දැන් ඔය සත්පුරුසු හැමදිනාම යොතුම් භාවනා වියදින්න ඊට පස්සේ අපි ඔබ සත්‍යමත් වෙනකොට විදර්ශනාවටත් යොමු වෙන්න තිබෙනවා. කවුරුත් දැන් ආනාපාන සති භාවනාව වෙනද වගේම පුරුදු විදියට තනියම වඩන්න. මාගේ ජීවිතය බුද්ධ රත්නයට පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතය ධර්ම රත්නයට පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතය සංඝ රත්නයට පූජා කරමි පූජා වේවා උතුම් භාවනා කටයුතු ආරම්භ කරන්න.
සාදු 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 නාදයක් පවත්වන්න. සාදු සාදු සාදු. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, ඔය පින්වතුන් මේ විදිහට ආනාපාන සති භාවනා ධර්මයන් වඩමින් ඔබ දියුණුවට පත් වෙන්න ඕන. තව හෙටත් අනිද්දාත් ඔබට මේ විදිහට පුහුණු වෙන සලස්සලා ඉන් පස්සේ ඒ විදර්ශනාවට අපි යොමු කරනවා. මේ කමටහන් ඔස්සේ දියුණු වෙන පින්වතුන් එහෙම දියුණු වෙමින් ඉදිරියට එන්නට ඕනේ. අනිත් පින්වතුන් දියුණු වුණු ඇත්තෝ විදර්ශනාවටත් යොමු වෙන්න ඕන. විදර්ශනාවේ දික්ති විසුද්ධියට අදාළ ආනාපාන සතිය දික්ටි විසුද්ධියට යොමු වන කමටහන් ඔය ඇත්තන්ට ලබා දෙන ලබනවා. හොඳයි පින්වත්නි, ඔබට යම් ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. මෙතන චැට් බොක්ස් එකේ ප්‍රශ්නයක් දාලා තියෙනවා. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස, භාවනාව හොඳින් කරමි. මාහට පස්සම් භයං කාය සංඛාරං යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන සේක්වා. ඔබ වහන්සේට දීර්ඝාය පතමි කියලා. පින්වත්නි, පස්සම් භයං කාය සංඛාරං අසසිස්සාමීති සික්කති පස්සෙස්සාමි සික්කති ගැන මේකට ආස්වාස පස්වාසයන් සංසිඳුවමින් හුස්ම ගන්නෙමින් හික්මෙන්නේ පුරුදු කරන්නේ කියන එකට. ඔය ඇත්තු මුල සත්‍යමත් වුණාම දිග කෙටි හුස්මේ මුල මැදාක දැනගෙන පුරුදු පුහුණු වෙලා එහි හික්මීම මැනවින් ලබාගෙන ආස්වාස ප්‍රස්වාසය මුල මැදාක හොඳට දැනගන්න පුරුදු වෙනකොට ඔබේ චිත්ත අභ්‍යන්තරයේ විශාල පරිවර්තනයක් වෙනවා. ඒ තමයි බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විවිධ අරමුණු මොනවත් ගන්න නැති එකම අරමුණක් ඔස්සේ චිත්ත සංතතිය පවත්වාගෙන කටයුතු කරද්දී ඒ සිත් පරම්පරාවට ඉඩක් නැහැ අර රූප ශබ්ද ආදිය දකිමින් ඇතිවන ඒ নানা ප්‍රකාර චෛතසිකත් එක්ක තියෙන සිත් පරම්පරා ඇති වෙන්න. ඒ කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය තියෙන සිත් පරම්පරා ඒ අකුසල සිත් ඇති වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැතුව යනවා. තිහේතුක මට්ටමකට චිත්තසන්තතිය සැකසෙනවා. ඒ වගේ විලාවංගලදී ඒ අයගේ චිත්තජ කර්මජ රූප ආදිය බොහොම ප්‍රබල විදිහට කුසලයෙන්ම බරව ශරීරයේ තුල හට ගනිමින් පවතිනකොට නීවරණ ධර්ම ආදී නැති හින්දා ඒ ඇත්තන්ට බොහොම සියුම් මට්ටමකට හුස්ම පත්වීමක් වෙනවා. ඒ කියන්නේ භාවනාවෙන් ලබන දියුණුව නිසාම ඒ ඇයට හුස්ම නොදැයෙන මට්ටමකට හුස්ම සිවුම් ගතියක් දැනෙනවා. ඒකෙන් වැරදි අදහසක් ගන්න එපා. හුස්ම ගන්නේ නැහැ, හුස්ම දැනෙන්නේ නැති, හුස්ම නොගෙනද ඒ වගේ හිතන්න එපා. එහෙම දෙයක් නෙමෙයි මේ. ඒක ආනාපාන සතිය ස්වභාවය. මුලින් හිත එකඟ කරගෙන වඩනකොට දැනුනත් අද ගුරුසකමට වඩා චිත්ත අභ්‍යන්තරයේ බොහෝම ප්‍රබලව කුසලයන්ගෙන් පිරෙනකොට හුස්ම සිවුම්ව දැනීම සාමාන්‍ය දෙයක්. ඒ හුස්ම සංසිඳවමින් ඒ හුස්ම සිවුම්ව දැනනකොට
ඒ බව දැනගනිමින් හික්මෙන්න ඕනේ, පුරුදු පුහුණු වෙන්නට ඕන. මුල උද්ඝා නිමිති අවස්ථාවට වඩා ප්‍රතිභාග නිමිති අවස්ථාවේදී හුස්ම සියුම් වීම සිද්ධ වෙනවා. ඊටත් වඩා උපචාය සමාධියේදී හුස්ම සියුම් වීම වැඩි. ඊටත් වඩා ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන ආදීදී හුස්ම සියුම් වීම වැඩි. විදර්ශනාවට යොමු වුණාට පස්සේ විදර්ශනාවේදී නම් අපි පටන් ගැම්මේදී හුස්ම වල තියෙන පටවිය ආපෝ ආදී බලමින් කටයුතු කර ඊට පස්සේ ඒක විදර්ශනාවෙන් දිගටම යන හිඳ ප්‍රඥාව ප්‍රබලව දියුණු වෙනවා. පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමි සික්කති පස්සස්සාමි සික්කති කියන්නේ ඒ ආස්වාස පස්සාස්යන් සංසිඳන කොටේ සංසිඳන බව දැනගනිමින් ඒක සංසිඳවමින් හුස්ම ගන්නවා පිට කරනවා කියලා හික්මෙන්න ඕනේ, පුරුදු වෙන්න ඕන. පැහැදිලිද? මං හිතන්නේ පැහැදිලි ඇති නේද? හොඳයි, අපි ඉන්නවද? මං හිතන්නේ ගැටලු එපම නෑ වගේ නේද වරණි මැත්නේ? එහෙමයි නේද ස්වාමීන් වහන්ස, අපි නිමා කරමු නේද? හොඳයි පින්වත්නි, එහෙමනම් දැන් ඔය ඇත්තු කළ යුතු දෙයක් තියෙනවා. භාවනාව දැන් ටිකට වඩන්න ඕන. හිතත් අනිද්දත් මේ විදිහටම යැත්තන්ට මේ ලබා දුන කමඨහන සත්‍යමත් කර ගන්න අවස්ථාව දීලා ඊට පස්සේ අපි බොහොම සුන්දර වූ ඒ විදර්ශනා භාවනාවට යොමු වෙන ආනාපාන සතියේ විදර්ශනාවට දියුණු වෙමි යන යැත්තන්ට ධ්‍යාන උපදවාගෙන ඉදිරියට යන්න පුළුවන්. විදර්ශනා උගන්වන අතරේදී ඔය පින්වතුන්ට ධ්‍යානත් උපදවාගෙන ඒ යන ආකාරයත් ඒ අවශ්‍යතාවය අනුව කියලා දෙමින් කටයුතු කරනවා. හොඳයි පින්වත්නි, එහෙමනම් සුන්දර වූ නිවන් දොර විවර කර ගන්නට යන ගමන් මගේදී ඔය සත්පුරුෂ අදත් භාවනා වඩමින් රැස් කරගත පුණ්‍ය ධර්ම යොමිය ගිය නෑදෑයනට අනුමෝදන් කරන්නට ඕන. සසරගත නෑදෑයු ඒකාන්තේම මේ පින් අනුමෝදන් වීවා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදන් මේ ඥාති නම් හෝතු. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දිවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ආකාසට ආකාසට්ටාට පුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ සාසනං. ආකාසට්ටාට පුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං. සත්පුරුෂ පින්වත්නි, නිවනම අරමුණු කරන්න. ඉදන් මේ පුඤ්ඤං ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු. ආසවක්ඛයා වහං හෝතු. මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. හේතු වේවා මේ කුසලයේ බලයෙන් නිවන් දකිනා තුරුම පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද අසත්පුරිසයින්ගේද අසත්පුරිෂයින්ගේද පාපමිත්‍රයින්ගේද පාපමිත්‍රයින්ගේද ආශ්‍රයනු ලැබීවා. ආශ්‍රයනු ලැබීවා දානාදී දානාදී පින්කම් කරන පින්කම් කරන සීලාදී ශීලාදී අනන්ත ගුණ පුරණ අනන්ත ගුණ පුරණ විදර්ශනාදී විදර්ශනාදී භාවනා වඩන
භාවනා වඩ සත්පුරිස ඉන්දීද සත්පුරිස ඉන්ගේ කල්යාණ මිත්‍රයින්ගීද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී රාදී ආය මහූතමයින්ගීද ආරය මවෝත්ම ඉන්ගේද ආශ්‍රයම ලැබීවා ආශ්‍රයම ලැබීවා පින්වත්නි ඔබටයි අපි ආශිර්වාද කරන්නේ මෙවර කටන පිය පූජා මහා පින්කම් සිද්ධ කරන කැන්දෑ පන්චවන් විරසිම මෙතනිය සහ විවිධ රටවල සිටින භාවනා නියුකීව කටයුතු කරන ඔබට අපි ආශිර්වාද කරන්නේ ඔය ඇත්තන්ගේ භාවනා කුසලයේ නිවන් දැකීම වෙනුවෙන්ම දියුණු වීමෙන් ඉදිරිය තියා යුතු එකක් ඔය ඇත්තන්ට හෙටත් අනිද්දාත් අපි මේ විදිහට ආනාපානසති කමටහන් ලබා දීලා ඒ සුන්දර නිවන් මාර්ගයට යොමු වන විදර්ශනාව ආරම්භ කරනු ලබනවා. පින්වත්නි හැම දිනාටම තුනුරුවන්ගේ සානින් දුක් නිරෝගී දීර්ඝායස ලැබේවා. අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන් නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙචේ අතෝ නිබ්බාන සම්පත්ති විනාති සමිච්චිතු. ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤම් සාමිනා අනුමෝදන් තප්පා සංසදන් මෝදාමි සාමිනා කතම් පුඤ්ඤම් මයියන් දා තප්පා සංසදන් මෝදිත ඕකාස දාවත් වේන කතං සබ්බං අච්ඡං කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි ශීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං වන්ති පස්තුව සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වංසං පනා මහං සාතු සාතු. මේ අටවෙනි දවසේත් ඔබ වහන්සේ මේ කර කුසලේ ශක්තිය වහ වහ මේ භවයේම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා, නිරෝගී භාවය ලැබේවා. මේ වස්සානක අපි ඔබ වහන්සේගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කළා. මේ කරන කුසලයේ ශක්තියෙන් ඔබ වහන්සේ පතන ඒ චතුරාර්ය සත්‍ය මේ භවෙම අවබෝධ වේවා, නිවම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන සාතු සාතු සාතු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පින්වත් හැමදෙනාටම.